travel on අලුත් program එකක් පටන් ගන්න අපි සූදානම්. ඉතින් අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නවා මොරටුව පාරේ පිළියන්දල පිහිටලා තියෙන අද පටන් ගත්ත අලුත්ම aquarium එකම මින්ම farm අද දවසේ ඉඳන් මෙතන ඒගොල්ලන්ගේ අලුත්ම branch එක අද දවසේ ඉඳන් open කරලා තියෙනවා. ඉතින් අපිටත් ආරාධනා ලැබුණා pet talk එකත් එන්න. ඇවිල්ලා පොඩ්ඩක් පෙන්වන්න මොකද්ද මේ farm එක කියලා. ඉතින් මේගොල්ලෝ දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මින්ම farm කියන්නේ මොකද්ද කියලා. ඕගොල්ලන්ට මතක නම් pet talk එක බැලුවා නම් අපි මලාවි secrets ලා ගැන ලොකු program එකක් කරා ලොකු farm එකක ඉඳගෙන. ඉතින් ඒගොල්ලෝ තමයි මේ වගේ අලුත් branch එකක් පිළියන්දල අද දවසේදී විවෘත කළේ. ඉතින් ස්ටැන්ලි සිල්වා මහත්මයා තමයි මේකේ අධිපතිතුමා. ඉතින් ස්ටැන්ලි සිල්වා මහත්මයාත් එක්ක අපි එදත් කතා කරා. අද දවසේදීත් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඇතුළට ගිහලා බලමු. මම මීට කලින් ගියා. ඕගොල්ලන්ට පෙන්වන්න කලින් මම පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. ඉතින් මේගොල්ලන්ගේ icon එකක් විදියට තියෙන මලාවි මේ ඉන්නවා. ඊට අමතරව ඔස්කා හිටියා. අරවානා වගේ මාළු හිටියා. ඉතින් අමතරව ඇලිගේටර් හිටියා. තව කාප් මේ වගේ ගොඩක් මාළු ඉන්නවා. ඔගන්ට සුරතුළු මත්සෙන් අධිකරණව නම් ඒ අධිකරණ මසුන්ට අදාළ කැම බීම ඊට පස්සේ බෙහෙත් ඊට පස්සේ තියෙනවන කල එන්හෑන්ස් කරන මොනවා හරි විටමින් වර්ග තියෙනවන ඒ වගේම ඔක්සිජන් පම්ප්ස් ඔක්සිජන් වයර්ස් මෝටර්ස් ඒ හැම දෙයක්ම අද ඉඳන් පිළියන්දල පාරේ පිළියන්දල ඉඳන් ටවුන් එකේ ඉඳන් මේ මොරටෝ සයිඩ් එකට යද්දි නැත්තම් මේ පිළියන්දල ටවුන් එකේ ඉන්න හැමෝටම කොළඹ නගරේ ඉන්න හැමෝටම පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා ලස්සන මාළු ජෝඩුවක් මාළු ආදර මාළුන්ට ආදර කරන ඕගොල්ලන්ට ලස්සන මාළු මෙලදී ගන්න. ඉතින් පිළියන්දල විතරක් නෙමෙයි ලංකාවේ ගොඩාර හිටියත් මාළුන්ට ආදර කරනවා නම් මෙතන තියෙන අමුතු කලෙක්ෂන් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් අලුත් විදිහේ මාළුවෙක් දෙන්නෙක් කැමති ගානක් හදන්න. අපි ගිහිල්ලා කතා කරමු අදට යන්. අධිපතිතුමා ස්ටැන්ලි සිල්වා මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. දැකලා දෙන කට්ටිය ඉතින් අපි මීට කලින් කතා කරා. අපි මලාවි සික්ලිස් ගැන කතා කරා. ඉතින් දන්න පුරුදු මූණක් තමයි දැන් අද ඔබතුමා. කියන්නකෝ මේ අලුත්. ඔව් මේ මගේ මේ බලාපොරොත්තු තමයි තිබුණා මම කලිනුත් එක්වෙඩියම් එකක් කළා. ඊට පස්සේ අපි ෆාම් එක බත් දුන්නාට පස්සේ නැවත කරන්න ඕන කියලා මගේ පුතාගෙන සිල්ලුමක් තිබ්බා ලොකු. ඒ හින්දා අපි මේ දැන් මේකේ අර මොන්ස්ටර් ෆිෂ් ටැංක් එකේ අර අනිත් ඒවා ඔක්කොම අපේ ෆාම් එකේ මාළු බ්‍රීඩ් කරන කට්ටිය අපේ බ්‍රීඩින් වල වැඩියෙන්ම මලාවි සීබ්‍රා ඒ වගේ අය තමයි ඔය අනික ඔස්කා ඒ වගේ ටෙක්සාස් සික්ලිඩ් බර්ග ගොඩක් කරනවා. අපිට කියන්න දැන් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් හරියටම මේ තැන කොහෙද දැන් මේ තැනට කොහොමද එන්න ඕනේ? ඔව් මේ තැනට එන්න පුළුවන් පිළියන්දල හන්දියේ ඔඩලොසු කනුව තියෙනවනේ ඒ කනුවේ ඉඳලා මොරටු පාරේ. මොරටු පාරේ මීටර් 200ක් ගියාම මැක්ටයිල් එකට හැපැත්තේ ඉඩම. වංගල පැත්තේ ලොකුවට ගහලා තියෙනවා මින්ම ෆාම් කියලා. ඔව්. ඉතින් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඔව් ඕන කෙනෙක්ට හොඳ කාපාක් එකක් තියෙනවා. ඕන තරම් වාහන නවත්තන්න පුළුවන්. සුරතල් මසුන්ට අමතරව මේකේ ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් මොනවද තියෙන විශේෂ දේවල්? නෑ මෙහෙමයි. දැන් සුරතල් මසුන් හැදීම කියන එක ළමයේ අධ්‍යාපනය දිනු වෙන ප්‍රධානම හේතුව. මම මගේ පුතාතුළුනුත් මාතුළුනුත් මගේ තව යාළුවන්ගේ නමුත් අර මේ ශාස්ත්‍රයේ ගොඩක් අය හිතන්නේ මේ ඉගෙන ගන්න බැරි අය ඉගෙන ගන්න නැති අය කරන එකක් කියලා. ඒක වැරදි. දැන් උඹක් අම්මලා තාත්තලා හිතනවා ළමයට මාළු හදන්න. දැන් මාළු හදන්න පටන් ගන්න ඕනේ
පැටව් දාන මාළු ප්ලේටි මොළි වගේ ස්වොට් ටේල් වගේ එක ජෝඩුවක් ගෙනල්ලා උන් පැටව් දානවා බලලා ඒ දරුවා ලබන ප්‍රීතිය තමයි එයාගේ උබක් ඉතින් මම එක කාලයක් පාසල් නොගිහිල්ලා ඉඳලා ගුට්ටු කෑවා මගේ සාම්නේ මාළුවේ පැටව් දාන්න පටන් ගන්නකොට මට බඩේ අමාරුවක් හැදෙනවා එදාට ස්කූල් යන්න බෑ ඊට පස්සේ ආයි ඊය ගමන් ටැංකි ළඟට දුවනවා ඒ විදියට තමයි මේ මේක උනේ මේක දියුණුව එක නාවි නමුත් අධ්‍යාපනයේ කිසිම හානියක් වුනේ නැහැ මම කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පාඩාරි රසායන විද්‍යාලේ ගුරුවරේ දැන් මම කරන්නේ සාමාන්‍ය පෙළ අධ්‍යාපන ආයතනයක ඉස්තියස් මම බොලුටුවේ සෙන්සර්ස්ටි කෙමිස්ට්‍රි කළා නිකේ අධිපතිතුමා මේ මේ ඉන්ටර්ෆෙෂන් එකේ මගේ සෙබස්තියන් එකේ පළවෙනි පන්ති ගෝලිය එයා තමයි මට මේ අවස්ථාව දුන්නේ මේ තැන මට ගෝලිය ගොඩක් ආදරේ අපි දන්නවා ඔබතුමාගේ පළින් ප්‍රෝග්‍රෑම් එකට ලොකු ප්‍රතිචාරයක් තිබ්බා ඉතින් දැන් මේකේ මේ මත්සීන්ට අමතරව ඔක්සිජන් ෆාම්ස් වෙන්න පුළුවන් හැමදේම තියෙනවා අපි බලාපොරොත්තු වෙන පස්සුව දැන් මේ ටැංක්ස් වල ගෙවල් වලට ගියාම දැන් ගොඩක් ඇයි අවිවේකී බවුල් වල රස්සාවලට යනවා දරුවන්ට ටියුෂන් තියෙනවා ඒ නිසා මේවා මේන්ටේන් කරන්න අපි ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා ඉතින් මම හිතන්නේ දැන් තමයි නෙමෙයි හැබැයි ඒකටත් ඉතින් හොඳට පළපුරුදු අය තමයි අපි ගන්න ඕනේ මේ දැන් මෙතන දැන් පරිසරයට වර්ණ වෙනස් කර ගැනීම සත්ව ලෝකෙත් මිනිස්සුන්ගෙත් තියෙනවානේ දැන් මේ අපි දේශපාලඥයෙක් ගත්තොත් පන්සලට ගියාම ඇසෙන විදිය නෙමෙයි තව තැනකදී වගේ වෙනස් වෙනවානේ මේගොල්ලන්ට උපරිමෙන් ඒක තියෙනවා දැන් මේ මේ සික්ලිලා මම ඊයේ මේකට 50යි මේකට ජෝඩු 50යි දාලා තිබ්බා මුල් තනේ සුදු පාටයි මුන් ඇවිල්ලා මේ සික්ලිට් නියම කලයක එන්නේ මේ මේක ගංගාවල්වල අඳුර ජීවත් වෙන මාළු. අපි දැන් ගොඩක් අය දන්නේ මේ චිප්ස් ගෙනියනවා. දැන් අපේ මේ මාළු ටික ගෙනිහිල්ලා මේකට දැම්මම මේ මාළුව සුදු වෙනවා. ඒකට මේ මාළුව සුදු වුණ ගමන් හිතන්නේ වෙන මොකක් හරි. අපි කල වෙනම කෑම දීලා මේ පාට ගන්නවා. මේක පරිසරය හරි වැදගත්. දැන් ගොඩක් වෙලාවට රතු මාළුන්ට තමයි මේ මේක වැඩි ගැළපෙන්නේ. සුදු මාළුන්ට හරියන්නේ එනකොටම තියෙන ෆිෂ් ටැංක් මේ ඇක්වේරියම් එකට ෂෝ ටැංක් එක මුකුත් මොකද මේ ඉන්නේ මේකේ අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මේ මේකට කියන්නේ මේ කළු ඉරිරි තියෙන එකට කියන්නේ හොනට් තිලාපිය ජාති දෙකක් ඉන්න හොනට් තියෙනකොට හොනට් සික්ලිට් එකක් අනිත් එක හොනට් තිලාපිය හොනට් සික්ලිට් කියන එක වැඩි ලොකු වෙන්නේ නැහැ හොනට් තිලාපිය කියන එක ලොකු වෙනවා මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් නෝර්ත් ඇමරිකා වලින් තමයි වෙන්නේ ඒ තමයි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නේටිව් රට ගත්තොත් අනිත් එක තමයි අපි මායන් සික්ලිට් ඉන්න මායන් සික්ලිට් ඇමරිකා වලට ඇත්තට මෙක්සිකෝ වලට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ ඒ කියන්නේ නේටිව් ඒගොල්ලෝ ඒකට තමයි ආවේනික ඉරට තමයි ඊට පස්සේ අපි ගත්තොත් පාකු දැකින පුළුවන් මේ රෙඩ් බෙලි පාකු ඔව් මෙතන ඉන්න ආරමාණ කෙනෙක් ඔව් ඊට පස්සේ එතන ඉන්නවා බ්ලැක් ටයිගර් කෙනෙක්. ඔව්. අතන ඉන්නවා. ඔව්. වැදගත්ම දේ තමයි මේ මෙතන ස්නේක් හෙඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ ස්නේක් හෙඩ්ස්ලා දෙන්න ඇත්තටම ෆුල් සයිස් ස්නේක් හෙඩ් නැත්නම් අපි සයන්ටිෆික් නේම් එක ගත්තොත් චන්න මරුලියස්. චන්න මරුලියස් එකේ සබ් ස්පීසීස් එකක්. ඒ කියන්නේ උපවිශේෂයක් ලංකාවට ආවේ නිකයි. මෙතන ගත්තම ඉන්නවා පොලිප්‍රස්. එයා පැත්තෙත් ඉන්නවා මෙතන ඉන්නවා ඩිස්කස්. කතා කරමු පොඩ්ඩක් මේ ගැන. ඔව්. පොලිප්‍රස් ගත්තොත් එහෙනම් ඇත්තටම මේගොල්ලෝ අයිති වෙන්නේ ඇෆ්‍රිකාවල. ඇෆ්‍රිකාවල නයිල් ගඟේ මේගොල්ලෝ අල්ලන ප්‍රදේශය අනුව තමයි ඒ අල්ලන ස්ථානයට කියන නම අනුව තමයි මේගොල්ලන්ගේ නමටේ ගෑල්ල. ඉතුරු ගෑල්ල. නම තමයි. දැන් මේක අපි කියන පොරිප්ටස් ඔර්නාඩිබිනිස් කියලා මේක ඩිසයින් එකත් එක්ක. ඔව් ඩිසයින් එකත් එක්ක සයන්ටිෆික් නේම් එක පොරිප්ටස් ඔර්නාඩිබිනිස් අරක ඇවිල්ලා පොරිප්ටස් ඩෙල්ලිස්. ඩිස්කස් කියන කිව්වනේ. ඔව්. ඩිස්කස් මේ පෑයගේ ගොඩක් වැදගත් දෙයක් තියෙනවා මේක ඇවිල්ලා ස්නෝ ලෙපර්ඩ් ඩිස්කස් නැත්නම් ඇල්බිනෝ ලෙපර්ඩ් ඩිස්කස් කියන එක ගොඩක් රෙයා හැමදාම හොයා ගන්න නැහැ මේක වැදගත්ම දේ තමයි අපි ඩිස්කස් වගේ මනුස්ස ජාතියක් ඇති කරද්දී
බලන්න වැදගත්ම දේ අපි එකපාරට මේ මාළු ජෝඩුව ගිහලා රෑන්ක් එකකට දාද්දී රෑන්ක් එකකට දාන්න ඉස්සෙල්ලා අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා ඇක්ලිමේට් කරන්න ඕනේ ඇක්ලිමේට් කරනවා කියන්නේ දැන් අපි නුවර එළියට ගියාම අපි සීතලට අනුවර්තනය වෙන්න ඉපැ පොඩ්ඩක් එකපාරට පිට එක අමාරුයි එකපාරට සීතල වෙද්දී අමාරුයි මාළුව වුණත් එක එන්වයරන්මන්ට් එකකින් තව එකකට දානකොට එයා ඒකට අනුවර්තනය වෙන එක තමයි අපි කියන්නේ ඇක්ලිමේට් කරනවා කියලා ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි ඩ්‍රිප් ටෙම්පරේචර් ඇක්ලිමේට් එකකුයි ඩ්‍රිප් ඇක්ලිමේට් එකකුයි කරන්න ඕනේ. එහා පැත්තේ කවුද ඉන්නේ? එහා පැත්තේ ඉන්නේ ලංකාවේ දකින්න හම් වෙන ලෝකල් ස්නේක් හෙඩ්ස්ට. මේක චන්න පුන් කටගෙන ස්නේක් හෙඩ් එක මේ ඉරි තියෙන එක. නෙක් කෙනෙක් ඉන්නා චන්න ගජුව. චන්න ගජුව කියන ස්නේක් හෙඩ් එක මේක. නැමෙ ෆාම් එකද? අපි වල මෙතන එහා පැත්තේ පපා ෆිෂෝ තියෙන දැන් මේ ෆාම් එක කතා කරනකොට සාමාන්‍යයෙන් මිලගන වැඩියෙන් ඉන්නේ කවුද අපිට ෆාම් එකේ ගත්තොත් ආ කියන්නේ අපි ෆාම් එකේ බිල්ඩ් කරන අය තාම මෙතෙන්ට ආපු එකේට වැඩියෙන්ම ගන්න පුළුවන් වැඩිම ගාන දීලා ගන්න පුළුවන් වැඩිම ගාන දීලා ගන්න පුළුවන් අපි අරවානාස්ලා ඉන්නවා ඒගොල්ලෝ තමයි දැනට හයස්ම ප්‍රයිස් කරලා තියෙන්නේ අපි එතන ගාන ඔව් ඊට අමතරව මේ පොලිප්ටස් මෙතනට මේ ඩිස්කස් පෙයා එක ෆ්ලවර් වෝන් ඒක ඉස්සරහට තව ටිකක් අලුතින් ඉන්නවා ඔව් ඉතින් මොන පුළුවන් මොන්ස්ටර් ෆිෂ් හදන්න කෙනෙක් කැමති නම් ඒගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා ඊට පස්සේ මොන්ස්ටර් නැතුව සාමාන්‍ය කැටගරියකින් යනවන ඒගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා ඕන තරම් මාළු ඉන්නවා බොහොම ස්තුතියි සෙන් අපිත් එක්ක එකතු වුණාට අද ට්‍රැවල් එකෙන් ආවේ මින්ම ෆාම් එකට පිළියන්දල පාරේ නෙමෙයි පිළියන්දල ටවුන් එකේ මොරටුව පාරේ පොඩ්ඩක් දුර එනකොට වම් අත පැත්තේ තියෙනවා මින්ම ෆාම් කියලා ලොකුවට ගහලා. ඉතින් මාළුන්ට ආදර කරන කෙනෙක්ට පුළුවන් කැමති විදියට ඇවිල්ලා ලස්සන මාළු අරගෙන ඕන විදියට කැමති විදියට ඕගොල්ලන්ට කැමද ඊට පස්සේ මෙතනින් දෙන අමතර දේවල්ද ඔක්කොම මිලදී ගන්න එකම තැනකින්. ඉතින් අද මිනුම ෆාම් එකෙන් අපි ගිහින් එන්න තවල් දවසකට ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනකන් මේ පෙට් ටොක් සුරතුළු මෙනුවේ.